යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා. නැවතත් තවත් වීඩියෝ එකක් තුලින් ඔබ සියලු දෙනා මුණ ගැසීමට දෙවන් වහන්සේ දුන්නා වූ කරුණාව නිසා දෙවන් වහන්සේට ප්‍රශංසා වේවා. මම කලින් වීඩියෝ එකේ ඔයගලොන්ට කිව්වා Sons of God දේව පුත්‍රයන් කියලා කියන්නේ කවුද කියලා මම ඔයගලොන්ට පැහැදිලි කරනවා කියලා මම පොරොන්දුවක් දුන්නා. හරි. එහෙනම් ඒ පොරොන්දුව තමයි අද ඉටු කරන්න යන්නේ. උපත් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා දේව පුත්‍රයන් මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්ය දියණියන් ලස්සනයි කියලා දැකලා නැත්නම් ස්ත්‍රියන් ලස්සනයි කියලා දැකලා ඒගොල්ලොන් එක්ක විවාහ වෙලා ඒගොල්ලොන් එක්ක එකතු වෙලා දරුවන් බිහි කළා කියලා. ඒ දරුවන්ට නෙෆිලිම්ස්ලා කියලා කියනවා. නෙෆිලිම් කියලා කියන්නේ the fallen ones කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් වැටුණව අය කියලා අපිට කියන්න පුළුවන්. කවුද මේ Sons of God? දැන් මෙතන සමහර විට බොහෝ දෙනෙක් අපෙන් අහන්නව ප්‍රශ්නය තමයි Sons of God දේව පුත්‍රයන් කියලා කියන්නේ කවුද? කවුද මේ අය? මේ ගැන දීර්ඝ කාලයක් ලොකු සංවාද තිබුණා ස්කෝලර්ස්ලා අතරේ. දැන් මෙතෙන්දී මට උනත් කියන්න බෑ මෙන්න මේ අය තමයි. මෙන්න මේ කොටසට තමයි මෙතෙන්දී දේව පුත්‍රයන් කියලා තියෙන්නේ කියලා මට හරියට කියන්න බෑ. නමුත් මත කීපයක් තියෙනවා. ඔය මතවලේ විශාල ප්‍රධාන මත දෙකක් තිබෙනවා. ඔය මත දෙක මම ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලන්ට තීරණය ගන්න පුළුවන් මේක මේකේ කොයි එකද හරි කියලා. හැබැයි සහෝදරවරුනි මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කවුද මේ දේව පුත්‍රයන් තරුණයන් එක්ක එකතු වෙලා මේ නෙෆිලිම් කියනව වර්ගයව නැත්නම් මේ ජයන්ට්ස්ලාව නැත්නම් යෝධයන්ව බිහි කළේ කියලා කියනව ප්‍රශ්නය අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ගැන දන්නවා, අපිට ගැලවීම ගැන දන්නවා, මේ ජීවිතය ඉවර කරලා අපි දෙවන් වාසික රාජ්‍යයට යන එක තමයි අපේ ලොකු ප්‍රශ්නේ. ඒ නිසා මේ ගැන ලොකු ප්‍රශ්නයක් හැටියට මේක හිතන්න එපා. නමුත් සමහර විට තියොලොජියන්ස්ලාට නැත්තම් බයිබල් ගුරුවරුන්ට ඇදලිවන්ත ප්‍රශ්න අහනකොට අපි උත්තර දෙන්න එපායි. ඇත්තටම බයිබලේ සමහර දේවල් සයිලන්ට්. ඒ කියන්නේ නිහඬ. ඒ නිහඬ දේවල් අපි නිකන් බොරුවට හොයන්න ගිහිල්ලා බොරු උත්තර ලබා දෙන්න බෑ. එතකොට අපි වැරදිකාරයන් වෙනවා. ඒ නිසා අපිට එහෙම උත්තර දෙන්න බෑ. පේත්‍රස් කියනවා පාවල්තුමා සමහර දේවල් ලියලා තියෙනවා ඒක එතුමාට පවා තේරුම් ගන්න අපහසුයි කියලා. ඒ දේවල් මොනවද කරේ සමහර කට්ටිය ගැනල්ලා ඒක වැරදි ලෙස විග්‍රහ කරලා ඔතන හෙරසිස් ඒ කියන්නේ ව්‍යාජ ධර්ම පවා ඔතන ඇති කළා කියලා කියනවා. ඒ නිසා මෙතෙන්දී අපි ඉතාමත් පරිස්සම් වෙන්න ඕන දේවදාසයෙක් හැටියට මමත් ඉතාමත් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. නමුත් අපි සාමාන්‍ය සිදුවිය හැකි නැත්නම් මේකයි සිදු වුනේ කියලා කියනව අයිඩියාස් දෙකක් තියෙනවා. ඒ අයිඩියාස් දෙක මම ඔයගොල්ලන්ට කියන්න. අපි ඊට පස්සේ අපිට තීරණයක් ගන්න පුළුවන් හරි කෝකද හරි නැත්නම් මේ දෙකම වැරදිද කියලා අපිට තීරණයක් ගන්න පුළුවන්. මේ මත දෙකින් එක මතයක් තමයි කියනවා සේතයිට්ස්ලා කියලා. ඒගොල්ලෝ සේත්ගේ පුත්‍රයන් කියලා කියනවා. කවුද මේ Sons of God දේව පුත්‍රයන් කියලා බයිබලේ 6 වෙනි පරිච්ඡේදයේ උපති පොතේ සඳහන් කරලා තියෙන්නේ. අපි දන්නවා ආදම් එවට කායින් ආබෙල් කියලා දෙදෙනෙක් හිටියා. කායින් ආබෙල්ව මරලා දානවා. ඊට පස්සේ සේත් කියලා පුද්ගලෙක් පුතෙක් හම්බ වෙනවා. එතකොට මේ සේත්ගේ කට්ටිය එයාගේ પરම්පරාව ශුද්ධෝ પરම්පරාව හොඳ අය දෙවියන් වාසිත කීකරු වෙලා ආබෙල් වාගේ හිටියා කියලා තමයි කියන්නේ. හැබැයි කායින්ගේ પરම්පරාව ගැන බයිබලයේ කියලා තියෙනවා ඉතාමත් wicked people. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි නපුරු චරිත තිබුණා වූ පාපිෂ්ඨ પરම්පරාවක් තමයි කායින් බිහි කළේ කියලා ඔතන අපිට දකින්න පුළුවන්. හරි. එතකොට කායින්ගේ પરම්පරාවේ අයට මනුෂ්‍ය පුත්‍රයන් කියලා සේත්ගේ પરම්පරාව ආයට දේව පුත්‍රයන් කියලා කියනවා කියන එක තමයි පළවෙනි මතය. කායින්ගේ પરම්පරාවේ ඒ දරුවන් ලස්සනයි කියලා දැකලා සේත්ගේ කට්ටිය නැත්තම් දේව පුත්‍රයන් ඇවිල්ලා විවාහ වෙලා තමයි මේක සිද්ධ වුනේ කියලා කියනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නිය තමයි කොහොමද නෙෆිලිම් කියනව වර්ගය යෝධය කොහොමද බිහි වුනේ? ජයන්ට්ස්ලා කියලා කියනවා. ඒ කියන්නේ ගෝලියත් ගැන කියන බයිබලේ නොහිකුත් ස්ථානවල කියන අපි ඔය හැම දෙයක්ම බලන්න යන්නේ නැහැ. ඕගොල්ලන්ට කියවන්න පුළුවන්. එතකොට ඒ යෝධයන් කොහොමද ඔතන සාමාන්‍ය සේතයිට්ස්ලාටත් කේනයිට්ස්ලාටත් කොහොමද? ඒ කියන්නේ කායින්ගේ પરම්පරාවටත් සේත්ගේ પરම්පරාවටත් ඒගොල්ලෝ එතකොට දෙගොල්ලම ඇවිල්ලා ආදමේවගේ දරුවනේ. එතකොට කොහොමද මේ වගේ පුත්‍රයන් බිහි වෙන්නේ? සමහර අය කියනවා මේක ඇත්තටම ඒගොල්ලන්ගේ නපුරුකමත් එක්ක ඒගොල්ලන්ගේ පාපයත් එක්ක ඒක එහෙම වුණා, එහෙම පරිණාමයක් පරිවර්තනයක් වුණා කියලා නොහෙකුත් ආගියුමන්ට්ස් තියෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය මේ කාලේ අපිට පිළිගන්න පුළුවන් ආගියුමන්ට්ස් නෙමෙයි. ඒ නිසා
මේක ස්කෝලස් කිව්වට මේක එච්චර මේ ලෝකෙ මිනිස්සු පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ දෙවෙනි මතය තමයි වැඩිපුර කට්ටිය පිළිගන්නේ. මටත් හරියට පිළිගන්න පුළුවන්. මම සමහර පැත්තට ඒ කියන්නේ එක මතයට ටිකක් බරක් තිබුණාට මටත් හරියටම කියන්න බෑ. හරි පැහැදිලි රෙකෝඩ් එකක් බයිබලේ පැහැදිලිව නැති නිසා, ඍජුවම නැති නිසා, කියන්නේ වක්‍රාකාරව තමයි යම් කිසි දෙයක් අපිට මෙතන තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මේක ඇවිල්ලා තියොලොජිකල් ස්ටඩි එක. මේක සාමාන්‍ය ස්පිරිචුවල් ස්ටඩි එකට වඩා එහා ගිය ස්පිරිචුවල් තියොලොජිකල් ස්ටඩි එක. So we have to understand very carefully, right? Okay. Then දෙවෙනි මතය තමයි මේ sons of God කියලා කියන්නේ the fallen angels. ඒ කියන්නේ වැටුණා වූ දේවදූතයන්. The වැටුණා වූ දේවදූතයන් ගැන බයිබලයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. වගේම මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කිව්වානේ Book of Enoch ගැන. Then Book of Enoch කියන පොතේ ඒ ගැන පැහැදිලිව විස්තරාත්මකව කියලා තියෙනවා. Book of Enoch ඇවිලා pseudepigrapha book එකක් වුණාට, ඒ කියන්නේ ඒක වැරදි පොතක් වුණාට, මම කිව්වා ඒක apocrypha book වෙන්න පුළුවන්, pseudepigrapha book එකක් වෙන්න පුළුවන්, ඒ පොත්වල සමහර ඇත්ත දේවලුත් තියලා තියෙනවා කියලා. එතකොට ඒකත් මේක සංසන්දනය කරලා බලද්දී බොහෝ දෙනෙක් කියනවා බයිබලේ තියෙන දේවල් එක්කත් අපි සොයලා බලද්දී මෙහෙමයි වෙන්න පුළුවන් කියලා තවත් ස්කෝලර්ස්ලා කණ්ඩායමක් කියනවා. ඒ වැටුණා වූ දේවදූතයන් කියලා. හරි, මෙතෙන්දී අපි Book of Enoch ගැන අපි වැඩිපුර කතා නොකර ඉමු. හරි, ඒක වෙනම පාඩමක් නිසා. හරි, දැන් මෙතන තියෙන ප්‍රශ්නය තමයි අපිට චැලෙන්ජ් එකක් තියෙනවා. දැන් ඒන්ජල්ස්ලාට පුළුවන්ද? කියන්නේ මනුෂ්‍ය ස්ත්‍රියන් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ලිංගිකව හැසිරිලා ඒගොල්ලන්ට දරුවන් බිහි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවා. ඇයි බයිබලේ මෙන්න මෙහෙම කරුණු කියලා තියෙනවා. මම ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම්. හීබ්‍රු පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා ඒගොල්ලෝ ඇවිල්ලා මේ පඩිවිඩ ආත්ම කියලා. ඒ කියන්නේ මෙසෙන්ජර් ස්පිරිට් කියලා. දැන් මෙසෙන්ජර්ස්ලා විතරක් නෙවෙයි අපි ආරක්ෂා කරනවා ඉන්නවා. අපි කියනවා, අපි කියනවානේ මිඛායිල්ගේ කටි අපි ආරක්ෂා කරනවා කියලා, අපේ ගාඩියන් ඒන්ජල්ස්ලා කියලා, නොහෙකුත් ඒන්ජල්ස්ලා. ඒගොල්ලෝ පණිවිඩ ආත්ම කියලා ඔතන කියලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ ස්පිරිට්ස් කියලා අපිට පැහැදිලි පිළිගන්න පුළුවන්. එතකොට ආත්මවලට නැත්නම් ස්පිරිට්ස් වලට පුළුවන්ද මිනිසුන්ත් එක්ක එකතු වෙලා දරුවන් බිහි කරන්න? මේක පළවෙනි චැලෙන්ජ් එක. දෙවෙනි එක තමයි මතය පොතේ 22 පරිච්ඡේදයේ 23 සිට 30 දක්වා අපි කියවලා බලද්දී එක්තරා දවසක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට ඔය සදුසිවරුන් ඇවිල්ලා ඒගොල්ලෝ මේ මළුන්ගේ මේ උත්හාන වීම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා පරිසවර විශ්වාස කරන මේ සදුසිවරු ඒ කාලේ හිටපු හෙරිටික්ස්ලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. එතකොට ස්වාමිනී එක්කෙනෙකුට, එතකොට ඒ කාලේ බහුභාර්යා සිස්ටම් තිබ්බානේ, ස්වර්ගයේ කවුද කාගේ වයිෆ් වෙනවද යා කියලා කියනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා, නුඹලාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ස්වර්ගය ඇවිල්ලා ඔය කණ්ඩායි බොණ්ඩායි මගුල් කණ්ඩායි ඔය වෙන ස්ථානයක් නෙමෙයි. ඒගොල්ලෝ දේවදූතයන් වගේ සිටිනවා කියලා කියනවා. ඔතෙන්දී අපි දකිනවා දේවදූතයන් වගේ කියනකොට ඒගොල්ලෝ, ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා අර විවාහ වෙලා ජීවත් වෙන්න, පවුල් වෙලා ජීවත් වෙන්නා වූ පවුල් කන ඔය සංස්කෘතියක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ සෙක්ෂුවල් ලයිෆ් එකකින් ඈත් වෙලා ඔය ෆැමිලි ලයිෆ් එකකින් ඈත් වුණා වූ ජීවිතයක් තමයි ඒගොල්ලෝ ගත කරන්නේ කියලා දේවදූතයන් ගැන කියනවා. ඒ වාගේ තමයි නුඹලා තින්ද යන්නේ කියලා යේසුස් වහන්සේ පැහැදිලි කරනවා. මේ වචන දෙක අපි කියවලා බලද්දී අපිට ලොකු ඝට්ටනයක් ඇති වෙනවා. වැටුණා වූ දේවදූතයන් කොහොමද මේ විදිහට ලිංගික වැසිරිලා දරුවන් බිහි කරේ? නැත්තම් ජයන්ට්ස් ලාව, නෙෆිලිම්ස් ලාව, නැත්තම් යෝධයන්ව බිහි කළේ කියනව ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආගියුමන්ට් එක මෙහෙම තියේදී තවත් පැත්තේ ඉන්නව ආගියුමන්ට් එක තමයි, නෑ ඒක පොසිබල් කියලා බයිබලෙම ඔප කරන්න පුළුවන් කියලා කියනවා. ඒ මතයට තමයි අපි දැන් යන්නේ. ඒ කියන්නේ උප්පත්ති පොතේ 18, අපි දැන් බයිබල් පද කීපයක්ම බලමු. 18 වෙනි සහ 19 වෙනි පරිච්ඡේදය අපි කියවලා බලද්දී අපිට පැහැදිලිව පේනවා ඒන්ජල්ස්ලා, ඒ කියන්නේ දේවදූතයන් මේ ලෝකයට ඇවිල්ලා මිනිස්යන්ගේ උපස්ථානය පවා, ඒ කියන්නේ මිනිස්යන්ගේ හොස්පිටලිටි පවා ඒගොල්ලෝ ගත්තා කියලා අපිට දකින්න පුළුවන්. ඒගොල්ලන් ළඟට ආවා, ඒගොල්ලන් දෙන්නව ආහාරය අරගෙන කෑවා කියලා බයිබලේ පැහැදිලිව කියලා තියෙනවා. අපි දකිනවා ආබ්‍රහම් ළඟට ඒ දේවදූතයන් ආවා සෝදම් ගොමෝරා විනාශ කරන්න කලින්. ආබ්‍රහම් එක්ක වාඩි වෙලා කෑම කෑවා. මේ වගේ දේවල් දකිනවා. බයිබලේ පැහැදිලිව කියලා තියෙනවා දේවදූතයන් මනුෂ්‍ය රූප අරගෙන එනවා කියලා.
මනුෂ්‍ය රූප අරගෙන එනවා විතරක් නෙමෙයි ඒ මොහොතේදී ඒගොල්ලන්ට ඒ දේව දූතයන් කියලා සාමාන්‍ය අපිට වෙන් කරලා ගන්න බෑ ඒ කියන්නේ හොයා ගන්න බෑ රෙකග්නයිස් කර ගන්න බෑ they come just like humans ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මනුෂ්‍යන් ආකාරයෙන්ම තමයි දැන් මම වගේ ඔබ වගේ තමයි එන්නේ එහෙම එන අවස්ථාවක් තියෙනවා ඒ නිසා ඒ වාගේ ඒගොල්ලන්ට ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ගන්න පුළුවන් ඒ වාගේ ෆ්ලෙෂ් බෝඩි එකක් ගන්න පුළුවන් නැත්නම් ඒගොල්ලන්ට කැම ගන්න බෑනේ මේකේ පොසිබිලිටි එකක් තියෙනවා කියලා ඒ ස්කෝලර්ස්ලා කියනවා අපි දකිනවා ඒන්ජල් කෙනෙක් ඇවිල්ලා යාකොබ් එක රිසල් කරා කියලා පොර බැඳා කියලා ආත්ම සමග පොර බැඳින්න පුළුවන් ද මිනිසෙකුට බෑනේ රිසල් කරනවා නම් යාළඟ ශරීරයක් තියෙනවා යාකොබ් කියනවා ඔයා ආශිර්වාද කරලුත් මිසක් මම ඔයාව අත්හරින්නේ නැහැ කියලා මේක තවත් සාධකයක් තුන්වෙනි සාධක හැටියට අපි දකිනවා ගිදියොන් ළඟටත් ඇවිල්ලා දේව දූතයෙක් ඇවිල්ලා නැත්නම් දූතයන් විසිට් කරා කියලා. එතකොට ඒ දේව දූතයා ගිදියොන් ළඟට ගිහිල්ලා විසිට් කරලා ඔතන සමහර දේවල් ගැන ඕගොල්ලන්ට කියවලා බලන්න පුළුවන්. ඒක තියෙනවා ජජස් පොතේ. ඒ කියන්නේ විනිශ්චයකාරයන්ගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 21 23 දක්වා කියවලා බලද්දී ඒ එන්කවුන්ටර්ස් ගැන ඕගොල්ලන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි උපපති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ අපි දැන් කලින් කිව්වා වගේ 1 සිට 38 දක්වා අපි කියවලා බලද්දී අර ආබ්‍රහම් ළඟින් ආපු ඒ කෑම කාලා ආපු දූතයන් දෙදෙනා ලෝත්ගේ ගෙදරට යනවා. ඒ රාත්‍රී කාලේ ඒ ගමේ හිටපු අර විකඩ් මිනිස්සු ඒ කියන්නේ නපුරු මිනිස්සු ඇවිල්ලා ඒ දෙදෙනා අපිට දෙන්න කියලා කියනවා. ලෝත් කියනවා නෑ නෑ මගේ දියණියන් ඉන්නවා. ඒගොල්ලෝ දෙනා දෙන්නම්. ඕගොල්ලෝ ඈයට ඕන දෙයක් කරන්ඩ මේ දෙදෙනාව බේරන්න ඕන කියලා කියන. ලෝත් ඕන වුණා මේ දෙදෙනාව ආරක්ෂා කරන්න ඕන කියලා. අපි දකිනවා ඒගොල්ලෝ ඒ දෙදෙනාව එළියට ගන්ඩ ඒගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණේ ওই ස්ට්‍රේන්ජර්ස්ලා අරගෙන සෙක්ෂුවලි ඇබියුස් කරන්න ඕන කියනවා. අපි අර හෝමෝසෙක්ෂුවලිටි කියනවා මතයටත් ඔතන්ට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. එතකොට ඔබට පැහැදිලි ඇති මම මොනවද කියන්න හදන්නේ කියලා. එතකොට ඒ වගේ දෙයක් නා ශරීරයත් ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේ සෙක්ෂුවල් ඇබියුස් වුණත් ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියනව මතයක් ඔතන ගොඩ නැගිලා තිබුණා. හරි මේ දේවල් අපි දකිද්දී අපිට හිතා ගන්න පුළුවන් මෙතනදී යම්කිසි ඒ කියන්නේ මේගොල්ලොන්ගේ තර්කයටත් යම්කිසි සාධකයක් තියනවා කියන එක. එතකොට හීබ්‍රු පොතේ වගේ අපි දකිනවා 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ අපි දකිනවා බොහෝ දෙනෙක් සාමාන්‍ය මිනිස්සයන් දන්නේ නැතුව දේව් දූතයන්ට සාතු කරලා තියනවා කියන එක. ඒ නිසා මේ ස්ට්‍රේන්ජස්ලා ඒ කියන්නේ ආදුනිකයන් එනකොට ඒගොල්ලෝ හොඳට සලකණ්ඩ කියලා ඒ පොතේ කියලා තියෙනවා. එතකොට මෙවැනි දේවල් අපි දකිද්දී අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ මම දෙවෙනි මතය කියන්නේ. හරි මගේ මතය නෙමේ මේ මම කිව්වනේ ඒ කියන්නේ අදහස් දෙකක් තියෙනවා කියලා. ඒ ස්කෝලර්ස්ලාගේ ඒ කාණ්ඩයේ තර්කය තමයි දැන් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඒ වගේ යෝ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ වගේ අපි බලනකොට අපි කියවලා බලද්දී අපිට දකින්න පුළුවන් යක්ෂයාවිල්ලා දෙවියන් වහන්සේගේ සමූහයේ හිට ගන්නකොට ඒ දේව පුත්‍රයන්ද උතන්ට ආවා කියලා. දේව පුත්‍රයන් කියලා කියන්න ඇත්තේ දේව දූතයන්ට. හරි නැත්ත ෆෝලන් ඒන්ජස්ලා වෙන්නත් පුළුවන්. තේරුණාද? ඔතනත් සාධකයක් තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මෙතෙන්දී දේව දූතයන්ට පවා මිනිස්යන්ගේ ශාරීරිය අරගෙන ඇවිල්ලා ආහාර ගන්න පුළුවන් නම් මිනිසු දෙන්නව හොස්පිටලිටි පිළිගන්න පුළුවන් නම් එතකොට මේගොල්ලන්ගේ තර්කය තමයි වැටුණා වූ දූතයන් දැන් දූතයන් වැටෙනකොට අපි දන්නවා දැන් යක්ෂයා ගැන ලුසිෆර් ගැන ලුසිෆර් වැටුණාට පස්සේ දෙවියන් වහන්සේගේ අර ග්ලෝරි එක තේජස දෙවියන් වහන්සේ ඉවත් කරා කියලා කිව්වට අර ඔහු ළඟ තිබුණා වූ අර බලතල නැත්තම් බලතල කියනවට වඩා බලය නැත්තම් ඔහු ළඟ තියෙනව අර ඌගේ හැකියාවන් දෙවියන් වහන්සේ අයින් කරේ නැහැ. ඒක තියාගෙන යක්ෂයා මෙහෙම ක්‍රියා කරන්නේ අද වෙනකොට දෙවියන් වහන්සේ ඒකට විනිශ්චයක් නියම කරලා තියෙනවා. වැටුණා ෆෝලන් ඒන්ජල්ස් යක්ෂ ගෝලයන් පවා එහෙම තමයි වැටුනේ. අපිට හිතා ගන්න පුළුවන් ඒගොල්ලන්ට අර හියුමන් ෆෝම් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරයක් අරගෙන ඇවිල්ලා දේවල් කරන්න පුළුවන්. යක්ෂයාට ඕන වෙන්නේ කොහොම හරි දෙවියන් වහන්සේගේ දරුවන් වන මිනිසයාව විනාශ කරලා දාන්න ඕන කියන එක. හැම ආත්මයක්ම ඌගේ පැත්තට ගන්න ඕන කියන එක. ෆෝලන් ඒන්ජල්ස්ලා මෙතන මේ විකෘති භාවයක් ඇති කරන්න ඕන කියලා හිතලා ඒගොල්ලෝ ඒ ඇවිල්ලා ඒ දේ ඒගොල්ලෝ කරා කියලා ස්කෝලර්ස්ලා කියනවා. විතරක් නෙමෙයි ඒගොල්ලෝගේ තෘෂ්ණාව ඔතන එළිදරව් වෙනවා. ඔතන බයිබලේ පැහැදිලිව කියලා තියෙනවා ඒගොල්ලෝ හිතුවල් මේ කට්ටිය ලස්සනයි කියලා හිතුවලු. ඒ නිසා අපි යමු විවාහ කරගමු. අපි දරුවන් බිහි කරමු කියලා. ඒ නිසා මෙතන ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ මත කීපයක්ම තියෙන්නේ නැති. එකක් ලස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තෘෂ්ණාව වෙන්න පුළුවන්. දෙවෙනි එක දෙවියන් වහන්සේගේ මේ දරුවන්ව විනාශ කරන්න ඕන කියනවා වූ අදහසක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ටත් පුළුවන් සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න
එකන්නේ මනුස්සයන් එක්ක ඇවිල්ලා ලිංගිකව හැසිරිලා ඒගොල්ලන්ටත් පුළුවන්කමක් තියෙනවා දරුවන් බිහි කරන්න කියනා වූ මතය තමයි මේ දෙවෙනි කාණ්ඩය ඉදිරිපත් කරන්නේ. හරි. දැන් ඔබට පැහැදිලි මේ පිලස් දෙක, මේ අයිඩියාස් දෙක. හරි. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ මතයට විරුද්ධව තවත් ගොඩනැගෙනවා යම්කිසි චැලෙන්ජ් එකක්. ඒ කාලේ එහෙම වුණාට පස්සේ අර නෝහාගේ කාලේ දෙවියන් වහන්සේ ලෝකේ සම්පූර්ණයෙන්ම විනාශය කළා කියලා කියනවා. එතකොට ඊට පස්සේනේ ගෝලියත් හිටියේ. ගොලායත් විතරක් නෙමෙයි ඊට පස්සේ අපි බයිබලෙන් නොයෙකුත් ස්ථානවල දකිනවා ඔය නෙෆිලිම්ස්ලා වගේ කට්ටිය යෝධයන් හිටියා කියලා. නෝහාගේ කාලේ හැමදේම නැති වුණා නා. හරි. මේ තර්ක දෙකම ව්‍යාජ තර්කයන් වෙනවනේ කියලා. එතකොට ඒකට කියනවා නෝවාට සේම් කම් යාබෙත් කියලා තුන් දෙනෙක් හිටියා පුතාලා. ඒ තුන් දෙනාට වයිෆ්ස්ලා තුන් දෙනෙක් හිටියා. එතකොට එක වයිෆ් කෙනෙක් මොනහරි මේ ක්‍රමවලින් ආපු ඒ ජානය ඒ තුළ එයා තුළ තියෙන්ට ඇති. ඒ නිසා ඒ කියන්නේ එයාවිල් ඒ පරම්පරාවක අපි කිමු සේතයිස්ලාගේ වෙන්න පුළුවන් නැත්තම් මේ වැටුනවදූතයන්ගේ ආපු පරම්පරාව වෙන්න පුළුවන්. හරි. කොහොමරි ඒ පරම්පරාව ආපු එක්කෙනෙක් නොවාගේ පුත්‍රයෙක් විවාහ වෙන්න ඇති. ඒ නිසා ඒ තුළින් ඒගොල් ආයෙත් බිහි වෙන්න ඇති කියලා එක මතයක් තියෙනවා. තව මතයක් තියෙනවා මේ වැටුණව දූතයන් තාම ඉන්නවනේ ඔවුන් නැවතත් ඔය වාගේ ෆෝමේෂන් එකක් අරගෙන ඇවිල්ලා කරාදු කියලා තව මතයකුත් තියෙන. හැබැයි මේවා ඇවිල්ලා මත විතරයි. අපිට හරියට නිශ්චිතව මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් අපිට මේ ගැන ප්‍රශ්නයක් තියෙන නිසා, සමහර විට ඔබ මේ ගැන ප්‍රශ්න අහන නිසා, මේක අහලා දැනගන්න ඕන කියන කුතුහලයක් තියෙන නිසා, හරි, සමහර විට මම නම් කියනවා මේ ගැන බයිබල් මොකුත් කියන්නේ නැහැ, සයිලන්ට් බ්ලැන්ක්. ඒ නිසා මම දන්නේ නැහැ. අපි ස්වර්ගයට කියලා දෙවියන් වහන්සේගේ මාගම කියලා සමහරවිට මම කියනවා. ඒක ඇත්ත කතාවක්. නමුත් හැම වෙලෙම අපිට එහෙම අපිට කතා කරන්න බෑ. අපි තියොලොජින්ස්ලා හැටියට, ගුරුවරුන් හැටියට අපි උත්තර දෙන්න ඕන. හැබැයි ඒ උත්තර දීමේදී අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙන්න මේ වගේ මතයන් ගොඩනැගිලා තියෙනවා. මේක කෝකද අපිට පිළිගන්න පුළුවන්, කෝකද අපිට පිළිගන්න බෑ කියන එක. එතකොට මේ මත දෙකකින් අපි මේ ලෝකයේ කිතුනම් කෝකද වැඩිපුර පිළිගන්නේ කියලා කිව්වොත් පළවෙනි මතය නෙමේ දෙවෙනි මතය තමයි පිළිගන්නේ. ඒ කියන්නේ සේත්ලාගේ පරම්පරාවෙන් ආපු කට්ටිය නෙමේ වැටුණව දූතයන්ගෙන් බිහි වුණව කට්ටිය තමයි මේ නෙෆිලිම්ස්ලා නැත්තම් යෝධයන් නැත්තම් අර ස්වාභාවික මිනිස්සු ජයින්ස්ලා කියලා කියන්නේ ඒගොල්ලෝ තමයි කියලා කියනවා. හරි. එහෙනම් මම විශ්වාස කරන ඕගොල්ලන්ට යම්කිසි පැහැදිලිතාවයක් මේ ප්‍රශ්නය ගැන තිබුණා වූ ගැටලු විසඳ ගන්න උදව් වුණා කියලා. හරි. එහෙනම් ඉක්මනින්ම මේ වගේ තවත් වීඩියෝ එකකදී අපි හම්බෙමු. ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම.